ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 පිටියේ සාර්ථක වුණේ අපේම ක්‍රමයකට. මේක සුපිරි ප්‍රතිකරු සංගත් පසුගිය දවසක කියලා තිබුණා. අපිට පිටියේ හැම තැනින්ම පහර එල්ල කරන්න පුළුවන් ප්‍රතිකරු හිටපු නිසා අපිට යෝධ පහරවල් ගහන්න පුළුවන් ප්‍රතිකරු නැහැ කියලා ලොකු අඩුවක් දැනුනේ නැහැ. වෙන රටවල්වල පැයට කිලෝමීටර් 150ට පන්දු යවන්න T20 කණ්ඩායම් වෙනුවෙන් හොයද්දී අපි ඒ වගේ අය සෙව්වේ නැහැ. අපිට පන්දු හොඳට දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්න වගේම වෙනස් විදිහේ දඟ පන්දු යවන්න හිටපු නිසා අපිට පන්දු යවීමේ පැත්තේ ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. T20 තරඟ වුණත් පන්දු යවීම ආරම්භ කරන්න පුළුවන් පාලනයක් තියෙන දඟ පන්දු යවන්න අපිට හිටියා. ඕනි නම් ඉනිම අවසානයේ පන්දු ආරය යොමු කරන්නත් මෙයාලට පුළුවන්කම තිබුණා. ඕක තමයි T20 රටාවේ අපි අංක එකේ ඉන්න කාලේ අපේ තිබුණු තත්ත්වය. හැබැයි දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. අපේ ක්‍රමය ඇෆ්ගනිස්තානයේ වගේ කණ්ඩායම් හොරා ගනිද්දී අපි අපේ නවන ක්‍රමයකට කණ්ඩායම් හදන්න යනවා. දෝලණයක් විවිධත්වයක් ගැන හිතන්නේ නැතුව වේගය ගැන හිතලා වේග පන්දු යවන්න තෝරනවා. පන්දු ස්ථානගත කරන්න පුළුවන් හිර වෙන්නේ නැතුව සෙල්ලම් කරන්න පුළුවන් අය වෙනුවට යෝධ පහරවල් ගහන්න පුළුවන් අය සොයන්න යනවා. බලන්න අපි අලුත් ක්‍රමයක් සොයන්න ගිහින් අපට උන දේ අපේ ක්‍රමයේ එක සාර්ථක වෙලා ඉන්න ඇෆ්ගනිස්තානයේ දැන් ඉන්න තැන. මේ 2018 අවුරුද්දේ T20 පිටියේ කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ ප්‍රතිශතය 2018 T20 තරඟ 7කට සෙල්ලම් කරන ඇෆ්ගනිස්තානයේ ඒ තරඟ 7ම දිනලා 100% ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරගන්න සමත් වෙලා තියෙනවා. 2018 T20 තරඟ 19ක් සෙල්ලම් කරලා එතනින් දෙකක් පෙරදිලා 17ක් දිනපු පාකිස්තානයේ 89.47 ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරගන්නවා. ඉන්දියා කණ්ඩායම 2018 අවුරුද්දේ T20 තරඟ 19කදී 4ක් පෙරදිලා 1ක් විසඳුමක් නැති වෙලා 14ක් දිනලා ජයග්‍රහණ ප්‍රතිශතයේ විදියට 77.77ක් වාර්තා කරගන්න සමත් වෙනවා. අපි ඉන්නේ මේ වාර්තාවේ 6 වෙනි තැන. අපි 2018 දී T20 තරඟ 8කට සෙල්ලම් කරලා තරඟ 4ක් දිනලා 4ක් පෙරදිලා ජයග්‍රහණ ප්‍රතිශතයේ 50%ක සටහන් කරගෙන තමයි ගිය අවුරුද්ද අවසන් කරන්නේ. ශ්‍රී ලංකාවට වැඩිය දුර්වල විදියට 2018 T20 ජයග්‍රහණ ප්‍රතිශත වාර්තා කරපු කණ්ඩායම් තමයි එංගලන්තයේ බංග්ලාදේශයේ කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම. මේ තමයි 2018 තත්ත්වය. අපි බලමු මේ තත්ත්වය 2019 දී මොන විදියට වෙනස් වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.